ඔගේ සතියේ අපේ සාමාන්‍ය පෙළ විද්‍යා පාඩමයේ ආර ජීරණ පද්ධතියට අදාළ සාකච්චාව සීට හැත්ත පහක් වගේ ගිය කිවුත් මතක හැටියට හරි ඔබටත් මතක ඇති එකයන්නේ අපි ආර ජීරණ ප්ධතිය පිළිබඳව සාකච්චා රම්භ කරලා ආර ජීරණයට අදාලව සිදුවන එනිසයිම ක්‍රියාකාරිත්තවය පිළිබඳව කතා කරලා එකම පෝෂණයේ අර්මුණු ගැන කතා කරලා නැවතුනේ ක්ෂුද්ද්‍රාන්ත ජීරණය කියන තැනි. ක්ෂුද්‍රාන්ත ජීරණය.ඒට අවශ්‍ය කරන මූලික මතකය දරුවන්ට අමතකන ඒ මූලික මතකය නැවතත් ආවර්ජනය කරලා අපි එතැන් සිට අද දවසේ අද දෙරන නාලිකාව සමඟ සම්බන්ධවෙලඉන්න දැන් අකන්්ඩව සම්බන්ධවෙච්ච දරු අපි එෙක්ක න්න. ඒ අයගේ මූලික තොරතුරු ටික එතැන් සිට පෙළගැස්වීමක් සඳහා අපි උත්සායක් ගම්. අපේ පාඩමේ නම ආහාරජීරණ පද්ධතිය දැංඔපදන්නවා මානව දේහ පද්ධති කියන හයවෙනි පාඩමට අය අදාළ එක් පද්ධතියක සාකච්ඡාවක් තමයි අපි කරින් සිට ඔබට මගේ අවධානය මයි යොමු කරන්නම් මූලික කරුණුවලට අපි ආරදිරණ පද්ධතියට මොකූරය පිළිබඳව සාකච්ඡාවක් කළා ඒ මොකපුහරේ පිළිබඳ සාකච්ඡාවේ දී අපිට අවශ්‍ය කරන තොරතුරු කීපය ම මේ විදිහට ගන්නන් මේ තිය මේ හරි මකය ඕම ගිහාම මෙතර තියෙනවා ද්‍රස නිකාව ටස්සේ මෙහෙෙන් අපි ආරම්භයක් ගත්තොත් රූප සටහන් පිළිබඳව යම් කිසි අවබෝධයක් අපේ දරුවන් තුොළ තිබනොත් තමයි එයාට ජීවවිද්‍යාව පාඩම්වල තියන තොරතුරුුවල නිරවුල් භාවය ඇතිවෙන මෙතන හරෙන් අරම්භ වෙනවා ද්‍රසනිකාවේ කොටස් ඊට පස්සේ මෙහෙම යනවා අන්න සෝතය. හරි වෙතිනි තල්ලට ආශවිත තල්ල ආසිත ප්‍රදේශයේ ඔොම තියෙන්නේ තොල් තියනවා ඉට පස්සේ විතන දීවතියනවා හරි දැවට පැහැදිලි. මම වැදගත් කොටසක්ක යන කතා කලා මෙතන ස්වරාලය ගැන මෙ ස්ොරේ උගුරු ඇටන් සොරාලයෙන් පසු ආරම්භ වෙන්නේ ස්ොරාලින් පසු ආරම්භ වෙන්නේ ස්වාසනාලේ ඔහොම එක පෙනහළු වලටන යන්නේ අගේ මේ සාකච්ඡාව අද දවසේ ඔබ වෙනුවෙන් කරන සාකච්ඡාවේ අපි ගම්ම ි හැඳීමක් රූපය ඇත්ක්ක. ඉට පස්සේ මෙතනින් තමයි ආරම්භ වෙන්නේ අන්න ස්ෝතය ආහාර ගමන් කරන මාර්ග. මේවා නම්කිරීම සඳහා යම් කිසි උත්සාහයක් ගත්තොත් ඉතින් මමුකේනා කවුරුද්දන්නවා ඉට පසේ දිවත් කවුරුද් දන්නවා මේකත් ඉතින් දැනගන්ඩ ස්ොරාලය ඉට පස්සේ ස්ොරාලේගාව නිල් පාටිං ඇන්දෙ වාසනාලය වාසනාලය පිටිපස්සේ තියෙන්නේ අන්න සෝතය දැයි වැදගත් වියවූහයක් ගැන අපි සාකච්ඡාවක් කරායිදා ඒ සාකච්ඡාවේ දී අපි කිවවා අපි ජිෆිකාව කියල කොටසක් කොතන දේක තියෙන් අපි ජිෆිකාව තියෙන මෙන්න මෙතර අපි ජිෆිකාව තියන්නේ මෙන්න මෙතන එක තමයි ඉස්සෙනව පාත්වන වගේ පේන කොටස ආහාර ගිරෙන කොටේ ආහාර ටික යන්න ඕනේ කොහටද ආහාර අන් ෝනේ අන්න සෝතයේ දිගේ මෙිහෙම මගේදා රූප සටහනකින් ඔබට මේක පැදිලි නොකරපු නිසයි අද රූප සටහනක් පාවිච්චි කළේ ඒවෙලා වෙද මේ රතුපාටිං අපි අන්ද රතු පාට ඔට හරියට නො පෙනවාවනම් අපට කාපාටක්ම ගමු මෙන මේ කොටස තුුට්ට පාට කල්ල වගේ ගම් ඔන්න හොම මේක තමයි අපි ජිෆිකාව මේක ඉස්සිිලා තියෙන්නේ සොරාලේ ස්සනකොට එක පාත්තෙන එකට ආහාරම මේ නිල් පාටිං ඇඳපු වාසනාලේදිගිය ගිල්ල පෙනලුවට යනයක නවත්ද ඊට පස්සේ එතනින් විහාට මොකද වෙන්න මේ අන්න ශෝතයේ තිරිි හට ගෙහම මෙතනම අපිය කරණාවට එම මේ තියෙන්නේ අන්න සෝතය පල්ලෙ හටආපුහම එකනවා ආමාශයයට මෙන්න අපේ ආමාශය ආමාසයේ සාමාන්‍යයෙන් සලකනවා ජේ හැඩති විව්හයක් කියලා මො හඩති විවහ ද ජේ හැති විහ ජය අකරක් කරීර වැන්ඩ දෙපා ජේ හැඩති විවහොයක් ොට ආමාශය ගාවම තියෙනවා අත්මාව අ මේේරූපනම් පොඩක්ඔොට පැදිලි කළ අත්මාව හොම තියෙනවා අත්මාව කොටස් වලට බෙදිලත් තියනවා ඊට පස්සේ මේ දෙකම තියෙන්නේ කොහෙද මේ දෙකම තියෙන්නේ මහා ප්‍රාචීරය ගාව මෙට මහා පාීරය මහාප්‍රාචීරය මගින් කෙරෙන්නේ අපේ උරස්කරය යුදරකුරය දෙකට වෙන් කර ුරස්කෝරේෙසා උදර කොහෙර වෙන් කිරීමක්.ට පේන විදිහට රතුපාටිං ඇන්දක මේ නි ධම්පාට පසුුවීමේ නිකක් පේනො මදි වගේ නිසා මම අක්මාව නැවත ඇදා අක්මාව ගාව තමයි තියෙන්නේ ඔබට එදා පි පැහැදිලි කලා පිත්තාශය අක්මාව එල්ලිලා වගේ තියෙන් ඕහොම පිත්තාශේතියෝ පිත්ත ප්‍රනාාලය දන මම රූපය අඳනකොට මෙ මේගේ බෝඩ්ෙ ටික් කර බලක්් ෝඩ්ය එකක වඩා ටික් රූ පන්දින්න චුට්ටක් අමාරුයි මටඕන තැරනෙමේ ඉරහිටින්. ඒත් අපි උත්සාහ කල බලමු. මේතියෙන්න්නේ පිත්තාශය පිත්තාශයේ ගබඩා වෙන්නේ අක්මාවෙන් නිපදෝපු ආහාර මෙ පිත්තවිෂය. දැ පිත්තයිෂයක ව හම නිපදවන්න පිත්තාශයක ස්ටොක් කරන තනක් විතරයි. අක්මාව තමයි එක නිපදවන්. ඉට පස්ස අක්මාව නිපදවපුූ පිත්තයුෂ පිත්තාශයේ ගබඩා කරලා මේ පිත්ත ප්‍රනාාලේ දිගේ ගේනවා මේ ග්‍රහණය කියන කොටසට ඉදු හෙත් එකම මෙතනියදා ඇන්දා ඔබට මතකයි අග්ඥ්‍යාශය ද පිහිටීම් පිළිබඳව යම් කිසි අවබෝධයක් ගම්මු මේක මොකදද ආමාශය ආමාශය දැ රූප දාගන්න ඕන හැට ඇහේ රූප තියනකොට ඒ ඇහේ තියෙන රූපය සිතුවිල්ල නිකම්ම මොලට ඇයි මේක අග්ඥ්‍යාශය අ එතො මේක මොකදද පිත්තාශය පිත්තාශය. මේ පිත්ත ප්‍රනාලය මෙතන විශේෂ තත්ත්වයක් තියනවා. පිත්ත ප්‍රනාාලයයි අග්්‍යාශය එන ප්‍රනාාලයයි දෙකම විවෘත වෙන්නේ ග්‍රහණයට එක සිදුරකින්. එක සිදුරින් විවෘත වෙන්නේ ගැන පිත්ත විෂය ඇවිල්ලා ආරජීරණ පදධ තියේ. ග්‍රහණියයට එන සිදුරයි අධ්‍යාශයක ප්‍රණනාලයයි එ දෙක මේ එක සිදුරයි. දෙක එකට සම්බන්ධවෙලා තමයි විවෘත වන්න. දැන් අපේ ආහාර අපි ගන්න ආහාර තියනවනි ආමාශ්‍යය ඇතු දැන් ආමාශය ඇතුලි මෙහම ආහාරන්දිනක වැරදි කට්ලට් වගේ මේව තලපයක් විදිර තියෙන්නේ. මේ හාර ආම්ලිකයි. ඒ ආම්ික ආහාරවලට අපි කියන්නේ ආමලසය කියලා. මෙතන තියෙනවා. යම්කිසි මෙතන තියෙනව යම්කිසි විව්හයක් ඒ විව්හය ගැන මං විශේෂයෙන් කියන්න ඒ චක්‍රපිධානයක් මෙතන තියෙන චක්‍රපිධානය නම අපි කියන්නම් ඒ ටිකත් බලමු මතකති කියලා අලාර චක්‍රපිධානය රආලාර කාලාම හුද්ද කරා මොකපුත්‍ර වගේ මතක දන්නේ බෞද්ධ ඉතිහාසතියත් ඒ ආලාර මෙතන ආලාර අලාර චක්‍රපිධානය චක්‍රපිධානයකින් කරන්නේ සිදුර සාමාන්‍ය තත්වක ද වහල තියෙන්නේ සාමාන්‍ය තත්ත්වයකදී වහලතියෙන කොට ආමාශයටන ද්‍රව්ව්‍යඒ සිදුරෙන් ඉස්සරහට යන්න එනේ ආමාශයයට රඳෙනවා රදවගඩිපේ ආමාශයක කියන්නේ ආහාර රඳවගන්න ාවයාවේ හර දව ගන්න නම් මෙ සිදුර වැහිල තියෙනෙ පේ ඒවගේ මොපෙට තවත් කාරණාවක් කිව්වත් මෙන්න මෙතනත් ඒවාගේිකක් තියෙනවා චක්‍රපිධානයක් මෙතන ති චක්‍රපිධානයට කියන්නේ ගැනෙ ආමාශය ආරම්භවන තැන අන්න ශ්‍රතිය විල්ල ඉවරවෙන තැන චක්‍රපිධානයක් තියෙනවා ඒක නම හරදාසන්න කක්‍රපිධානය මොකත් දරු කිය නම හරදාසන්න ඉදි ඇතල නම එන්න මෙහෙමයි හරදය තියන්නේ මේ හරි උඩි මහහා පරාචිට ඩින්න් හරදේ ළඟතියන චක්‍රපිදාානය රදා සරන්න චක්‍රපිදාානය. දැන් ඔබ ොන්දටම දවල්ට දේටරයාට කාලා ඔොලුවෙන් හිටගන්න. කාලා ඔළුවෙන් හිටගත්තහම ඔළුවෙන් හිටගන්න ආමාශේතයන දව් යොක්කොම ගොකොජාලය නොද කට. එම එනෑ. එමනි තනි තිව්බ ගේ තිබුණ නගේ ස්ලොම්ටේ වගේ ටයක් බගේ තිබ්බනක් එන්න පැයි එන්න. එන්න ඇත්තේ සාමාන්‍ය තත්ත්ව ඇතේ. මේ චකත්‍රපිධානය මෙහෙම හැකිලිලා චකත්‍රපිධානයෙන් ඒ අන්නශෝත සිදුර වහන් ගඉන්නේ. ඔලුවන් ඉට ගත්ත කියලා ආමාශය ආහාර එන්නේ නෑ. හැබැයි මේ චකත්‍රපිධානය ඇරිලා ආමාශගත ආහාර එලියටන වෙලා වක්තේරු. මොකද වෙලා වමනය යනකොට එක වෙන. එක කෙනෙක් කල්පනා කර පුළත් ඇයි වමනය යන්නේ. වමනයන්නට හේතුව තමයි ආමාශගත ද්‍රව්්‍යයක් ආමාශයට අපි දාගන්න දවයක් අපි ඔක්කෝම අපිට වැදගත්ම දේවල් විත රක් නමේන කන්නේ අපි කන්න බනේ වැෑ තියෙනවා අපේ ශරයට අහිත කර දේවල් අපිතුම කවුරුුවරි කෙනෙ වැඩ හිටියේ මත්පැන් පානය කරනු හොද ඔබහලත් ඇති දන්නවත් ඇති මත් පන් පානය කරපු අය වමනය කරනවා ඇයි මත් පැන් පානය කරපු අඇයවාමනය කරන්න හොදම වීපවාය ඇයි වමනය කරන්න එයාම වමනය කරන ද යාට වමනය ඇති වෙනවද. වමන ඇති වෙනවා. එක අනික්ෂානුකයි. සිතීමකින් තොරව මේක වෙන්නේ. කොහොමදේ වමනය කියන එක සකස් වෙන්. අපේ ශරීරයේ ආහර ජීවන පද්ධතිය. අපේ සිතුවලින් සිතිවිලිවෙලින් තොරව එයා ස්වාධීනව තීරණය කරනවා. ආමාශයට ඇවිල්ල තියන මේ මහා විශාල මත් පැන් තොගය. තවත් ඉස්සරහට ගියොත්. ඒඇන්නේ ආමාශය නිසරහට කියල සුද්‍රාන්තය පැත්තර මහන්ත්‍රයේ පැත්ට ගියොත් මහන්ත්‍රයේදි තමයි මධ්‍යසාර ලේවලට අවශෝෂණය වෙන්නේ. තව ස්රහට ගියොත් මේ යෝදය මැරෙන්ඩ පුලුවන්. මේ ආමාශගත ද්‍රව්්‍ය මත් පැන්ම කියමු ඒ මත් පැන්වලින් එන විෂ නිසා. මේ මනුස්්‍යය නැරෙන්න්න පුලුවන් ඒනිසා මේ මත් පැන් හා ඒ අවශ්‍ය ද්‍රව් ෙටික තවදුරුවටත් ආමාශයෙන් ඉස්සරහට යන්ඩ දෙඩ බෑ කියලා අපි හිතන්නේ නැතු එයා හිතනවා කොමද වැඩි. එතුර එයා හිතලා අනි්චානුකව සිතීමකින් තොරව මේ කරීනවා මකක් දරින්. රදාසන්න චක්‍රපිධානය අරනවා. හරදා සන්න චක්‍රපිධානය අරලා උගුරට දෙනවා උත්තේජයක් ආමාසකත ද්‍රවවය ප්‍රතිවෘද්ධ දිශාවට එලිට ධාන්න කියල. එකට අමාරු වැඩක් නිසා ඕ කෝක් ගල වමනය කරනු. ආමාශ්‍යයේ අන්න සෝතය තුළ ආහර ගමන් කිරීමට ක්‍රමවේදය තියෙන්නේ ඉහලසිට පහලට. එකැන මකේ නැකුල්ට වෙනවා මෙහට යන් ද වමනය කරනකට යන්නේ පහල සිට හේල ඇත. එක අනි පැත්තේ හැරෙනවා අන්නස්රෝතයේ බිත්තිය තියෙන ඇතුළු නැමු තොට මේ උක්කොම හිදෙනවා. අනික ආමාශකත් ද්‍රව්‍යවල යන මේ මධ්‍යසාරගතිය කෝ ඒකෙන් ඇත්වවෙලා යෙන යම්ම මාමිකතත්ව ඇනිසා පිච්චිලාගේ ලයට නොති නබන්ට කොට වඩ හොඳ න තාත්තලටමම්මලට ෙම වැඩිටයන්නට කියන්නකුති නේද ඒමුණ ගිටව දහොඳ ත්රදරයක් නෑ. ී හොඳවෙලාට අපේ ශරීරය ඇතුළ එහම සාරක්ෂණ පද්ධතියක්. වාරක්ෂණ පද්ධතියක් ශීරය ආරක්ෂ කර මොහරි දෙයක් වසක් විසක් ඇවුඩහම වමනට ගතියක් එනවා ඒ වමනය එවෙලාවෙ කරන්න ඕන්න ඔබ මතකතියා ගණ්ඩ යම්කිසි අවස්ථාවක ඔබට වමනය වගේ යන්නාවක් විභාග එනෙමී ය මේ ජීවිතයට කියන්නේ. ඒවත් එපැයි වමන අන්ද වගේ අවස්ථාකාාවත් අඩි වායෙන්ම වමඩි කරන්න. අපේ ශරීරය තීරණ කරලා තියනෙන ආමාශක දව්‍ය ඉදිරියට නොයායුතුී කිය ොකර ඇතුලට ඇගල්ලත් දාලා මෙහෙම මෙහෙම කල්ලා නැ දිව මෙමක කරු හමට ගමණික තර එහෙම හරි කරලා අමනය කරන්න ඕනේ මොකද හේතුව. අපේ ශරරයේ තීරණය කරලා තිරනන ඒමාසකත දව විතරටයන්න හොඳ ෑ කියලා අපිත්තේකට සොට්ට අදල ඉවර කරන්නඕ. කරුණනා කරල එහම කරන්න පුරදුවෙන්. දැ මේ රප සටහන ඔබට දැන් කොතෙන්නොට කන් අපිලාව ඉල තිරවල. ආමාශයේ ආමාස් ආහර ද්‍රව්්‍ය ඒකට කියැන ආමලස ආමල සේ දැන් හිමින් හිමින් මෙහටේන. එනකොට ඔන්න බලද ඔන්න එනකොට බලන්ද මෙතැන්ට එනකොට මේ ගොල්ලු මේ පිත්තාශයයි අඥ්්‍යාශයයි කියන්න දෙන්න මෙතනින් චිස්්ගාල විදින අයුෂය. ආමලසේට අගඥ්‍යාශික විශෂයි පිත්ව විෂයි විදිරුණුව. එතනින් විදිරුණු. අරයෙන් ආහාර එනවා මෙහින් යුෂයේ විදින. මික්ෂලා තමයි එතින් ඉසරහට කොටස් වලට යන්. අපි එතනින් ඉස්රහට කොටස්වල සිද්ධ වන දේ වෙන රූප සටහනකටයා. ඔන්න දැ ්‍රහණය ග්‍රහණයකෙන් අර කොටසේනවා ඉඩ පස්සේ ග්‍රහණියත් සමගම තියනවා මෙන්න මෙහෙම මහන්ත්‍රයේ මහන්ත්‍රයේ මේ වගේ කොටස් තියෙන මෙහකට කියන මහාන්ත්‍ර බොනු කියලා එනම සාමාන්‍ය පෙළ ට්ටමේදති පාවිච්චි කරන්න අවශ්‍යතාව වෙන්න මහන්ත්‍ර බොලු අපි බොනු මෙහෙම ගුලිගුලි වගේ තියන්නේ ඔන්න මහන්ත්‍රය මහන්ත්‍රයේ සුද්්‍රාන්තිවර වන්න කලින් ඇන්දේ මහන්ත්‍රයේ සීමාව ඇතුළේ තමයි ශුද්්‍රාන්තය ය මීට පහත්විතර දිගයි. තුර මීටර් පහත්විතර දිග ශුද්‍රාන්තය අපේ ශරය මීට පහත්තිදි කරය මීට දෙකරත් වල අඩු එ මේ අික ලෙස දංඟරම ලා තියෙන්න්නන් ඔන්න දංඟර මේ වෙලා දඟගර වලිගල පොලා ආනර කියල කතා ති. ඒ මෙම දගරවෙලා අපට කැමති දිර එක දගරය කරන්න පුළුවන් අපට කැමතිවිදිරන හැයි දංගර තියෙන්නේ.ඒ කම්පැක් හොඳට පැක් වෙලා තියනවා මේ විදියට ඕම ගීල ගීල්ල ගීල්ල ගීල ගීල්ල ඕක ගොතනින් ගීල මෙතෙන්ටෙනවා ඔන්න දැ ත මේ ග්‍රහණය ගහනය නාහරැවිල්ල සුද්්‍රාන්තය දගේ මේ මෙම යනවා. ඕම ගීල ගීල් ගීල 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 ගීල් මේ තයි ුන්්‍යන්්‍රගේෙ සේසන්ත්‍ර කියල කොටස් දෙකට බෙද මේ මීට පහ මෙත යනකොට මෙතර පණු හැඩැති බිය්හයක් තියෙන පනු හැඩැති බියූහයක් සිහින් පණු වැඩති බිය්යක් මොකද ඒකේ නම මෙති මෙ මෙන පනු වැඩති බව ඇත් තියෙනවා ඒක නම මොකක්ද එක ඇති ලොකුම් ප්‍රයෝජයකුත් නෑ උන්ඩුක පුච්චයේ අරතියනවද කොදැන් උන්ඩුක පුච්චය තියෙන තිනතන උඩුක පු්ච එ මේවාගේ තයනක් කියන්න උන්ඩුක පුච්චේ හරිද උඩුකපුච්්‍රය ඇපැන්ඩික් කියන්නේ ඒ උන්ඩුක පුචත්චය තියන තන විභාගදී පශස කළොත් ඔබ මෙම පුත්තර ඇැල්ලියන් මක ශුද්්‍රාන්තයයි මහන්ත්‍රයයි සම්බන්ධ වන තැන තියෙන් කොයි පැත්තද තියෙන් වම්පැත්ත දකුණු පැත්තෙද වම දකුණු මාරු කර ගන්න එපා. ගොඩල් ලමයින්ට විභාහයේදී සමහර ොරතුරු විිශේෂෙන් බහුවර පස්සන මිසකු පේරගේ වමදක් වන්න මාර් වෙලා ඉළඟට වාමවරෘත්ත දක්ෂිණවෘත මාර් වෙලා උත්තර වරදින අවස්ථා තියනවා එමට යි එමම් ප්‍රමවේද පාවිච්චි කරන්න න නිකුට වම දක්වුණ හොයාගන්න විදිහට තියෙන වෙනසක් ගැන කියන්නම් මේ වෙලා වෙදී ඒ තමයි ජීවවිද්‍යාත්මක නිදර්ශනයක් අධ්‍යයනය කිරීමේදී ජීව විද්‍යාත්මග නිදර්ශනයක් අධ්‍යයනය කිරීමේදී ඔබ වම සහ දකුණ මෙවා මේ සයින්ස් රූල් විද්‍යාවිගෙන ගන්න කොට එවැ රීති තියෙනවා. ජීවවිද්‍යාත්මක නිදර්ශකයක් අධ්‍යේනය කරන කොට. එ ජීව විද්‍යාත්මක නිදර්ශනයට සාපේක්ෂාව මදකුණු ලකළු කරන්න ඕනේ. තෙවරුන් නෑ. එක මෙහමයි වෙන්නේ මේ බල දැන් ඔබ ඉගෙන ගන්න මම ගැනම්. මම නං ඔබේ ගෙන ගන්න ජීවයා. මම නම් ජීව විද්‍යාත්මක නිදර්ශකය. එහනම්. ඔබ නම් කරන්න ඕනනි මගේ වම දකුණ හැටියට මේ තියන්නේෙ මගේ දකුණු අත දැම්බලන්න ඔබගේ දකුණු අතද මේ පැති තියන්නේ ගේ වම් අතද ඔබ දැම්මගේ දයා බල කොට ඔබගේ තියන්නේෙ වම්මත හැබැයි ඔබ මගේ රූපය නම් කරන කොට මගේ හරදය නම් කරන කොට මගේ දකුණු පැත්ත නම් කරන්න ඕට මගේ වම් පැත්ත නම් කරන්නඕ ඔබගේ වනවෙේ දැවදාහරැකටට මේක ගියොත් මේක කියන උණඩුක පුච්චේ තියෙන්නේ මෙහ බලපුහ මගේ මේ පත්ේ ො උඩු ච්චේ තියන්න ඕන ො න්ු පු්චේතියෙන් ඕනේ උඩුක පුච්චේතියෙන් ඕනේ දකුණු පැත්තමේ තියෙන දකන්න දකුණ මේ පැත්තවාම දැද හරදයන්දුුත් හරදේ මේ හරදය ඔබ ඔබ හෙරද ගැන ඔබට කරන්නට බැල ඔබ කරගන්නේ වෙනත් ජීවය ගහරදයගැන්න එතකොට ඒ මගේ හරදය දකුණ පැත්ත තමයි මේ පැත් ත ඔබට වම් පැත්තතිය පටලගන්න එපා ජීව විද්‍යාවේ දදිවාම දකුණ තෝරගන්නේෙම. අප රසාන විද්‍යාව ඔහ ෞතික විද්‍යාව පිළිබඳව වද්‍යනයක් ගළලොත් ඔබ දන්න ම මොකක් දන්න නි එක පටමකට පැදිලිෙන මොක් ද කිය මො අවර්ථාව ගුව එකයි දෙකයි තුනා අතරයි පහයහයයි අතයිටයි ද අවර්තාාව ගුව ජීව විද්‍යාත් මගනි දර්ශකයක් දෙමයිනි එක රසාන විද්‍ය එම බෞතික ද්‍යාව වගේකදී ඔබගේ අතට සාපේක්ෂව දකුණබම නම් කරගන්න දැබල්න දෙම් ආවර්ථ වගයේ මේ පැත්තමක මේ පැත්තවාම දැවයාගේ වම් ඇත පැත්ත තිෙන පැත්තවයි ආවර්ථ වගම මේ පැත්තතුකට මක්කනවාද දකුණ වෙනවා ැ පටල ගඩ පා. ඇතර පැටලිානතියෙන් ඇතර පැටිලලා තියෙන්නේ ජීවිද්‍යාවගෙන ගන්න කොටමදකුණු ලකුලරන එකක විදේකට. රසාා විද්‍යාව හ පෞතික විද්‍යාක ජීව නිදර්ශක ගැන ගෙනගන්න කොටමමදක්ුණ ඔබට සාපේක්ෂ ඔබගේ වමදක්ුණ ලක්කුණල කරගන්නවා. වෙන දවසක වාපපුෘ් හා දක්ෂණ ෘත දිශවන් ගැන කියන්න ඒක මේ පාඩමට අදාළන් නැති වනත් ඔබට ඒ පිළිබඳව යම්කිසි ටටලිය මක්තියන නිසා ඒ පැටලීම මගරවන්ඩයි මගේ කාරනාටික කිවේ දැ එන උඩු පුච්ච තියන ගොයි පැත් උන්ඩුොච්චය යෙන්නේ හොය දකුණු පැත්තේ. දකුණු පැත්තේ සුද්‍රාන්තයයි මහන්ත්‍රය එකක තුවන තැන්. ටවස මහන්ත්‍රේ තියෙනවා මහන්ත්‍රයෙන් පස්සේ. මහන්ත්‍රයේ කොටස්ස වලට අපි ගියොත් මාාත්‍රය පැත්තේ මාන්ත්‍රය කොටස්සවලට අප ගියොත් මොකද වෙන්නේ ඉන් මන්ගේ රූපය ඉතුරු පොටස ගුද මාර්ගය මෙතන ගුද මාර්ගය ඊට පස්සේ ගුදය මෙන මෙතරත් තියෙන ර චක්‍රපිධානයක් ගුදචක්ක පිධානය ඔබ හිතන්න ක ගුද චක්‍ර පිධානය ගරලා මොකදවෙ ගුදේෙලවර ඔබගේ ආරමාර්ගයෙලවර මෙතල ටක්්‍ර පිදාානයෙන් එක වහගෙන ඉන්නේ. එක අරලා තිිප නම්මකොද වෙන්න. හිතන්න උමකද වෙන්න කියලා හම ති බොඩ බොඩ බොඩ්බට ය ලික ව ති ටොයිලෙ ටන් න්න මතිතම ටොයිලේ තමයි බලඩ ශරීරයේ සකස්වෙලා තියෙන හැකි. නවත් අන්ඩ ඕන තැන් ස්භාවිකව නවත්තල තියෙනවා. එතකොට ඒවා විවෘර්ත ෙන්ඩෝන ෙනකොට අපේ ශරීරය ඇතුලේ අපි ත්තේජනයක් හදාගන්න. මල පහ කරන්න ඕවුහම අපිට දැනවා. එතකොට අපි අදාළ රැසිගිලියකට ගිහිල්ලා අපේ සිතුවිලි යම් ප්‍රමාණයකට පාවිච්චි කරලා ඒ සිතුවිලි වලින් මේ ගුද චක්‍රප්‍රධානය විවෘත කර ගන්න. එතකො මළදව පිට වෙන. එම ටත්තුව මේ විවෘත වෙලා තිබොත් පෙනද ගැ ඔබට මහිතන ගොහත් මනක් බිුණනක් ඇද වෙන්න ඉදනට වෙලා ඉන්වෙනවා මොකද ගුධ චක්‍රධනය තිබුණේ නැත්ත නිසාකට කලබල වවෙන්නද වශසිතාව වෙන්නේ සම්පුූර්ණ හාර ීරණ පද්ධතියේ වියහමේ කාරණාව දැන් ඉවරයින්නේෙ ැන් අපි එදා නවත්ත පුතැනට යන්න ඕනිි. කොතනද යන්ඩෝනේ එදා නවත්්‍ය පුතනට යන්න ඕනි අපි එදා නවත්ත පුතනට යමු. ආර්දීරණ පද්ධතියේ ඕන්න තන්ට තමයි අපපියාවේ. විියහොමය කාරණාව හරි දැන් කෘත්්‍යමය කාරණාව. හරි සුද්ද්‍රාන්තයේ ප්‍රදේශයේදී නොට්ටික කියෝොමු ඒ බිත්තිවල පවතින ග්‍රන්ති මගින් ශ්‍රාවේවන සුද්‍රාන්ත යුෂයේ ඇති එන්සයිම. සුද්‍රාන්ත බිත්තිවල පවතින ග්‍රන්ති බිත්්‍යයේ තියෙනවා පොඩිපොඩි ග්‍රන්ති ශ්‍රවේවන සුද්්‍රාන්ථක යුෂයේ ඇති එසයිම යුෂ එන්සයිම මගින් තවදුරට ජීරණය නොවූ ආහරවල අවසන් රසානික ජීරණ මෙතින්. අවසන් රසානික ජීරණය සිද්ධ වෙනු. අවසන් කියැනමකද මුලින් මොකයේ මයි දෙවනුව ආමාශයේ පෙප්සිීන්රැණින් තුන්වනුව ශුදද්‍රාන්තයේ සුද්‍රාන්තය තුළ අගඥ්‍යාශික යුෂය ත්‍රිපසිීන් ලයිපේස් සහ මයිලෙස් දැන් අවසානයේදී ශුද්‍රාන්තය තුළ සුද්‍රාන්තයක යුෂය. ඒ පිළිබඳව ඔබට ඒ කාරණාව නැවත මතක් කරගන්න ඕන අත්‍යවශ්‍යයි දැන් අපි මේකේ නෝට එකක් කස් කරගන්නවා මෙන මෙහෙම. ශුද්ද්‍රාන්ත ජීරණය කියල. ශුද්්‍රාන්ත ජීරණය. එකන කුඩා බැඩ වැැල්වල තීරු සිදුවන ජීරණය. ශුද්්‍රාන්ත ජීරණය කොටස් දෙකක් තියන. ශුද්්‍රාන්ත ජීරණය එක කොටසක් වෙන්නේ එයාගේ විශවලින් න වෙන ගැගේ විශවලින් කවුද කියෙන අග්ඥ්‍යාශය අග්ඥාෂයික යුෂ මගින් සිදුවන ජීරණය. ඊළඟට ඒක වරනාාම එයාම යුෂයක් නිපද වනවා මොක්‍යයා ෂුදද්‍රාන්තයක යසය ෂුදද්‍රාන්තයිතයි යෂය සුද්්‍රාන්ථක යෂය එද අග්‍යාශීක යුෂය තිබුණු එන්සයිම තුනක් ගැන ඔබට කිව්වා අඥ්‍යාශික සේ තිබුණු එන්සයිම තුන්න තමයි එකක් කර පෙප්සීන්ගේ මල්ලි ටිප්සිීන් ටී ජීරණය වවා ම අතිශයෙන්ම වැදගත් සාරාංශයක් බෝඩ්ඩකි දාර අනිත් එක ලයි පේස් ලිපිට ජීරණයට වැදගත්ව වන ලයි පේස් අනිත් එකමල ඊළඟටශුද්්‍රාන්තික විෂේත් එසයිම වර්ග කීපයක් තියෙන ඇත්තටන්සයිම වර්ග හතරක් තියනවා ඒ හතරත් අපික්මට ලියලයිම එකක් තමයිමෝ මෝල්ටේස් කියන් සයිමයක් තියෙනවා. දයිසකරයි සීණි වෙන වර්ගයක් වන මෝල් ටෝස් ජීරණය වෙනවා. ඊළඟට සු්‍රේස් කියලඩ සයිමයක් තියනවා. සු්‍රේස් සු්‍රේස් කියන්සයිමෙන් සුකරෝස් කියන සීණි ජීරණය වෙනවා. ලක්ටේස් කියන් සයිමයක් තියෙනවා. ලක්ටේස් වලින් අපි කිරිබොන්නකොට එන ලක්ටෝස් කියන දයිසකරයිඩ වර්ගේ ජීරණය වෙන තව එකක් තියෙනවා ඒ තමයි පෝටීනවල අවසන් ජීරණය වෙනවා පට්නගණඩ එපා ප සුද්‍රාන්තයේ ජීරණයට යුෂවර්ග දෙකයි අග්්‍යාශයක යෂය සුද්‍රාන්තයක යුෂය අගාශය ෂ එන්සයිම තුනයි ල ඇමයිල ටිප්සින් වලින් අපි චූිර ලයාගම ප්‍රෝටීන ජීරණය දෙවන පියවර වෙනවා දෙවන පියවර කියන්නේ පෝටීන මුලින් ජීරණයවෙන්නේ යාගේ අයියගින්. ෙපන්. ලයිපේස් වලින් ජීරණය වෙනවා ලිපිඩාහාර ලිපිඩාහාර ජීරණය වෙනවා තයිලෝධ කරය වේච ලිපිඩාහාර. අමයි ලස් වලින් ජීරණය වෙනවා පිෂ්ටාහාර පිටි අලබතලකාපු හම ඒ හරි. එයට පස්සේ අපි ගම්මු. මෝල්ෝ කියන ඩයිසකරයිේ ජීරනය වෙන්න මෝල්ටේස් කියතර මයා ක්‍රියා කරන්න මෝල් ටෝස් කියන. මෝල් ටෝස් කියන්න ඩයිසකරයි ී වෙන්න මොද කියෙරම ඉළඟ පීවරිද දන්න. සුරෝස් ක්‍රියා කරනවා සු්‍රේස් ක්‍රියා කරනවා නම ලේසි. මෝල්ටෝස් මත ක්‍රියා කරන්නේ මෝල්ටේස් සුෝස් මත ක්‍රියා කරන්නේ සුේස් සු්‍රේස් සුක්්‍රෝස් මත ක්‍රියා කරන්නේ සුක්්‍රෝස්. මත ක්‍රා කරන්නේ සුක්ට්‍රේස් දැනි පැටලා වගේද එම නෑන නේ ලක්ේස් කිය එසයි මේ ක්‍රියා කරන්නේ ලැක්ටෝස් කියන සණි මත ලක්ටෝස් ලැක්ටෝස් මත ක්‍රියා කරන පොලිපෙප්ටයිඩස් කියන එන්සයි මේ ක්‍රියා කරන්නේ ඔබට මතකද පරෝටීන් ජීරණ වෙලා හදන පොිපෙප්ටයිඩ ඒයා ක්‍රියා කරන්නේ පොලිපෙප්ටයිඩ මතොලි මෙවලිය නොමන් නවත පෙප්ටයි මත පොලිපෙප්යිඩ මයින වාම්ලකර. බලන්න මෙවගේ සාරාංශගත සටහනක් ඔබ තුල තිබීමෙන් මේ රසානික ජීරණය ආහාර ජීරණ පද්ධතියේ තියන වියවුල් අවුල් නිරවුල් කරගන්න පුලුවන්කම ලැබේ හරි එතනින් එහට ගමන් කරමු මේක මම දැන් මකනෝ. දැන් අපි දැනගන්නඩ ඕන කාරණා මොනවද ශුද්‍රාන්තයේ තුළ සුද්්‍රාන්තයක යුස මගින් සිදුවන ජීරණය. යආ ීන පද්ධතිය මේ තියන්නේ ශුද්‍රාන්තය තුළ සිදුවන ශුද්‍රාන්ත यෂයේ जीීරණ ක්‍රියාවලියයට අවශ්‍ය සාරන්සය මෙන්න मෝල්ट කසරයි මොනසකරයිඩ දෙක් එක තුළ හැදින් मोල්ෝස් කියන මොනසකරයිඩ හැදිර තියන්නේ ගලूකෝස් කියන सර ටස් කිය දයිශකරයිඩ ඇදිල යෙන්න ලුකෝස් කියන්න මොනසකරයිඩ දෙකේ. එනම් මෝල්ටෝස් කැඩුනහම ගලකෝස් දෙක් ලැබෙන් ඕන. අපඒකට කිය ජල විච්චේදනය කියලා. අනිවාර්ය මේකට අනිවාරයෙන්ම මේ ක්‍රියාවලියට මෝල්ටෝස් සමඟ මොනව තියන්න හලිස ජලය තියන්න ඕනේ. ජලය රහිතව මෝල්ටෝස් බිඳහෙළන්න බෑ. ජලය මමාතයයේ දී බිඳ හෙලීමක් සිද්වල නිසා. කට කියනවා ඩයිසකරයිඩ ජල විච්චේ දනයක් කියලා. මකද ඩයිසකරයිඩ ජල විච්ේ දන යාවිත රන්නේ වෙයි. සුක්ට්‍රෝස්වල ජීරණ ක්‍රියාවලියටත් ජලිය මාධ්‍යයක් තියනවා. කාලා වතුරට ගබන්න නට. ගොඩක් වතුර බොන්න ොදන ඇ කොට වතුරස්සේ කාලා ගොඩාක් වතුර බොනයින්නවන්නේ කාලා ගොඩක් වතුර බොනකොට වෙන ප්‍රශ් මෙන මේ වගේකාක් මෙන මේ වගේකාක් අපිතුම් ගොඩාක් හොදි තියන මේ හල්මස් සෝද්දක හොද්ද ගොක්ත් හල්මැස්සතුූන් හතර දෙෙනයින් අල්ලගන්න හර යහමාර වනි ඒ ඔයනවා ඒ ඔයනවා හොද්ද කල්ත කල්තෙනවා හල්මැස හොයා ගන්නඩ බෑ. දැන් එතකට අපි ආහාරගෙන විශාල වතුර ප්‍රමාණ ඇබිව හම වෙන්නේ වතුරවල ආහාර හෙතමට පාලවීන්නවා. ඉතුර ආහාර වලට ආරමත ක්‍රිය කර ෙන්න්සයිමට ආරව හොයාගන්නඩ වතුරු පි නන්දුවේ ේරහ මන් කියන කර උදාර තමයි ඒ කඩවලට ග හම පරිපපුද්ධ පරිපු හයන්ට සෑහෙන්න මාරී වගේ කතාවත්වන්න ඕන. ඉතුර ඒවාකි ආමාශයට අප ආර්දිීන පදි විශල වතුරුප්‍රමාණයක් අපි ගත්තහම එන්සයිමයට තමන් ක්‍රියාර ආහරය හොයන් හල්මැස්ව ලොක හොදෙක හොෙනනවාගේ දගලන්ඩ වෙන එකර ජීරණ ක්‍රියාවලි අඩපන්න වෙනවා. සැ යම් වතුරප්‍රමාණයක් සුළු වතුරප්‍රමාණයක් ෝඩමකොද ජල විච්චේදනයක් නිසා. දහරරගෙන ප පැයකට පැ මාර්කුට පස්ස වතුර බුණන ප්‍රශ්ටන් නැමේ අදයාගේ එනිසයිම ක්‍රියා කරන මොහොතේ විශාල වතුරු ප්‍රමාණයක් තිබීමේ ප්‍රශ්නයක් එනවා. එතකොට ලක්ටෝස් වලටත් මොනෝනිද ජලිය මාධ්‍යයක් වන මේ ජලිය මාධ්‍යයක් වනව මේ එක්කොම බිින්ද හලීම සිද්ධ වෙන දැමරලන්න අපි නත දයාා කරන මොල්ටෝස් මත ක්‍රියා කරන්නේ මෝල්ටේස් හැදෙන්නේ ගලුකෝස් දෙක්. සුරෝස් ත ක්‍රියාරන්න සුක්‍රේස් හැද ලකෝ ෆක්ටෝස් ෆක්ටෝස් කිය නෙ මොනසකරයිඩයක් ලක්ටෝ යිසකරයිඩයක් ඒක මත ක්‍රියා කරනවා ලැක්ටේස් හදෙන්නේ ගලෝසා ගෙක්ටෝස් මේ ලෙක්ටෝස් තිීරනද මේවා සතුන්ගේ විතරයි ශාකවල ලෙක්ටෝස් නෑ ඒක හැින් හැදනනද ගැලෙක්ෝස් ගෙක්ෝුත් සතුන්ගේ විතරයි එකඒ ඇ කිරිවල තියෙන්නේ කිරිිය හාර වල අඩංගු සීනිි ලැක්්ටෝස් එතකොට ඒ කිියහාරවල අඩංග ලැක්්ටෝස් ජීරණය වල හදෙන මොනසකරයිඩේ ගැලෙක්ටෝස් ඒ දෙකම තියෙන්නේ සත්තුන්ගේ විතරයි සත්තුන්ගේකිව හම කාගෙද ඒත් ීරපායි සතුන්ගේ විතරයි ඇ ශීරපායි සතුන්ගේ මේ කිරි වලින්ඒ ප්‍රාත්මික අවදිය වැඩෙන්න්නේ ඒ කිරිවල තමයි මේ තිය ඉ. අප මව කිරි බොනකොට මව්කිරිවල ක්ටස් තියන සෑන ප්‍රමාණයක් අපි ගව කිරි ගො කිබොනවන ඒත් බොනවන ඒවැත් ලක් මවකිරට අඩුවෙන් තියෙනවා මවකිරි තරම් දරුව එක්ගේ පෝෂණයකට වෙන කිසිම කිරිවර්යක් ඊට වඩා සසුුවඩ බැන් ඉනගට පොලිප්ටයිඩ් මොනවද පොලිප්ටයිඩ් අමයි නොවාම්ලේකතු වෙලා පොලිප්ටයිඩ හැදරෙන කිව එදා කිවේ පොලිපෙප්ටයි එකතු පොටීට හදනොකි. ෝටීන පොිප්ටයිඩ වට කටඩනවා පෙපසි ්‍රිප්සි පොලිප්ටයිඩ මයි ම්ල බවට කඩනවා පොලිපප්ටයි ේස් බලනිස්කේන්නෙ පොලිපෙප්ටයි ේස් පේෙන හොඳර මතක තියන්න නවාන. ඉත ජීරණ ක්‍රියාවලියෙන් පසු සෑදෙන ආහාරවල සරලතම සංගටක එහෙවාත් ජීරණ අන්තපල අවසාන පල දැන් ඉවරයි. හොනල් ඉවරයිද. ජීරණ ඉවරයි අවසාන පල සරල ද්‍රව්ව්‍ය සුද්‍රාන්තය අවසන් කොටසබන ශේෂාන්ත්‍රයේදී අවශෝෂනය වෙනවා රා ගැනීමක් සිද්ධ වෙනවා ේෂාන්ත්‍රයේදී උරාගැනීමක් සිද්ධ වෙනවා අපඒ පිළිබඳවත් සාකච්ඡාවකට යමු ආහාර අවශෝෂනය සඳහා සුද්්‍රාන්තයේ පවතින අනුවර්තන හැඩ ගැස දිගයි සුද්‍රාන්තය දිගයි මීටන පහක්සාසම විසි පහත් දිගයි ඇයි දිග ඇයි දිග සුද්‍රාන්තය දිගයි මං කියන්නම් බල එටි බල්ලින්නකෝ සංමලිතයි දඟරමය ස්වභාව තියෙනවා අභ්‍යන්තරය අංගුලිකා පීටනවා ඇගිලි වගේ බව්හ අංගුලිකා මත සුද්‍ර අංගුලිකා පීටනවා රුදිිරකේෂනාලිකා බහුලව තියෙනවා රුදිිරකේෂනාලිකා බහුලව තියෙනවා ශුද්්‍රාන්තය දිගයි ඒ කරුණුික කියන්න ශුද්‍රාන්තය දිගඇයි ඔබ ආලතියෙනවා පරගී ලංකයාාවටආපපුහප කෝට්ටේ රාජධානයට එක්කංගිය විදි ඒ එක කතාව තියන පරංගියයා කෝට්ට ගියාව. ඇයි පරගියා කෝට්ටයන්න කොටට එක වෙන වෙන පාරෝල්වලින් රාජධානයට ගෙනනිිච්චේ. හෙළයා ගෙනිච්චේ පරංගීන් වන්දුරගත්තය නැති නිසා. ඔවුන්ගේෙන් ඇති කරන අනනාරක්ෂිත බලපෑමට සූදානම්වෙන්න පනිවිඩය රජුන්ට යවන්ඩ වන නිසා. මොක දෙකයි මේක තර සම්බන්ධයගම්මාන්දය තිරන්. ඔයා හිතන්න මෙහම නිකයින් සාමාන්‍යයෙන් පවිC බටයක් වගේ අපේ සුද්‍රාන්තය කුඩා වැඩවල තනි කෙලම් කෙ බට ඇති බන මොද වෙන්න. ආහරෙන ට්‍රී ගාල ආහරටක යනවා. ඉතුර ආහාර ජීරණය වන්නට ප්‍රමාණවත් කාලයක් ලැබන්න. ප්‍රමාණවත් කාලයක් ලැබෙන්ඩ ආහර ජීරණය ව ස දි මාර්ගයකමක ගෙන අන්ඩුවට පරංගයා කෝට්ටි ගියාව. එතුොර දිග මාර්ගයක යනකොට සෑහෙන වෙලාවක් තියනවා ජීරණය වෙන්ඩ උරාගන්නවා. එක තමයි දිගවීමේ අනුවර්තඩය ප්‍රයෝජනවත් වන ආකාරය. ඊළඟට අපි කිව්වා දෙවෙනකිවේ සංවලිතයි කිය. සංවලිත කියන්නේ දඟරමය ස්වභාවයක්. ඉදිී ඇත්තටම කුඩා ඉඩඩක් ඇතුළත සුද්‍රන්තය පිහිටන අවකාශයේ. මීටන පහක්දික සුද්්‍රාන්තයේ තියන්ඩ නම් මේ අනිවාර්යෙන්ම දංර කර දාන්නට පෑ වර්රකක් පටියක් ඇතුළ දානකොට වයරෙක දිගරලලා රේකී වයරකද දාාන්බ අපි පයරක කොතල තල තුල තම පටිය ඇතුලට දාන්න. වාර්කක් කොතලා පෙට්ියක් ඇතුළ දැම්ම වගේ තමයි. සුද්‍රාන්තය ඒ සුද්‍රාන්තයේ පිහිටන කුඩා අවකාශය තුළ සංමලිත වෙලාතින්. ඒක ඇත්ති ඕනේ ප්‍රයෝජනයක් ඇයි. වංගුදාදා යන්ද වෙන්නේ. කෙලිම්පාරයනට වඩා කෙලිම්පාරයන අංගු සහිතාරල යනකොට තවත් ප්‍රමාදායි පෑගණක් ැනමක යන්න්න. එතකොට එන්සයිම වලට හොඳ වෙලාව තියෙනවා ආහාරමත ක්‍රියා කරමින් ජීරණය කරමින් ඒ අවසායේදී අවශෝෂණය කරගන්න ප්‍රමාණුවක් වෙලාවක් ලැබෙන. ඉළඟට අභ්‍යන්තරය අංගුලිකා පීටන. අංගුලික අංගුලි අංගුලි කියන ඇගි. අභ්‍යන්තරයේ අංගුලිකා පිහිටීමෙන් සිද්ධ වන වාසි අපි රූප සටහන ඉහබට කියනවා ඒකවේ අංගුලිකා මගින් අභ්‍යන්තර පුෂ්ට වර්ගඵලය වැඩි කරන. අභ්‍යන්තර පුෂ්ට වර්ගඵලය වර්ග සැටිමීට සයි නං ඒ පුෂ්්‍ර වර්ගඵලයෙන් උරාගණ්ඩ පුළුවන් ප්‍රමාණයයි අභ්‍යන්තර පුෂ්ට වර්ගඵලයේ වර්ග සෙන්ටිමීට දාහක් වුණනොත් උරාගණඩ ලුවන් ප්‍රමාණයයි වෙනස් ඔබට තේරෙනවාන්නේ සීියක පෘස්ටේකින් දුරගන්නඩ පුුවන් ප්‍රමාණයට වඩා දාහක පුෘෂ්ේයකින් නුරාගණන්න පුළුවන් ප්‍රමාණය වගේ දාගුණයක්. එනිිසා ඇගිලි වගේ විිය්ග ඇතුළට නිරා තිබීමෙන් අභ්‍යන්තර පෘෂ්ටයේ වර්ගඵලයේ වැඩි වෙනවා. අ්‍යන්ර පුෘ්ටේ වර්ගපලේ වැිවුණ හමකද දෙවෙන්න කියඇන්නකෝ. ආහාර අවශෝෂනයට කාර්යක්ෂම වෙනවා. අවශෝෂණයේ වේගවත් කරගන්න පුළුවන්. ඒවගේම තවත් එකක් තිනය කළ ඇඳලම පෙන්න්න වෙනවා. අංගුලිකා මත, සුද්‍රංගුලිකා සුද්‍රාන්ථ අංගුලිකා සුද්‍ර අංගුලිකා ධාති දෙකයි අන්තිමික රුදුරකේෂනාලිකා තියෙනවා අපි ඒ පිළි බධව දැන් යන්නේ මකත් රූපමය පැහැදිලි කිරීමක් කර දැ මේ තියෙන්නේ අපි බලමු මේ තියන්නේශුද්‍රන්තියන සුද්‍රන්තය මේ සුද්‍රන්තය කෑල්ල කැපවා ප ුද්‍රන්තය ඇතුළත මේ හරස් කඩක් අපි බැලුවොත් එක පොඩි කෑල්ලක් කරම් බැලුවත් පොඩිකොටසක්කරම් බැලුවොත් ඒකෙ තියෙනන්න මේ වගේ වි්හෝ ඔන්න බලන්න මෙන්න මේ වගේ ඇතුලේ ඔන්න ඇගිලි වගේ ිහකි ඕවාට අරට කට වඩ ටිකක් ලොකල් ලදි ම්මම් මෙහෙම ඔන්න හොම ඕ දැක அ அ හැ තිෙනවා. පලවෙනි පාඩේ බිදදිි ගන්නන්නවා ස්ථම්බික අපිච්චදේ කියලා අපිච්චද පටකයක් ස්ථම්බික අපිච්ච දේ තමයි තියෙන්නේ ඔන්න ඉට පස්ස මේ බිත්තියේ පහල කොටස බහෙමන්දිමකෝ ඔන්න බිත්තියේ පහල කොටස මෙතන තමයි වැඩේ තියෙන් මෙතන ඉතාම වැදගත් මෙහයක් කරන වසා තරලයේ පිරුණු නාලිකාවක් තියනවා. අපි කියෙ නාලිකාව අන්දව කෙලවර වූ නාලිකාක්. අන්දව කෙලවරුණු කරු බලනුල වැහිලා තියෙන් නොයි වැහිලා තියන්නේ මේකට කියනව වසා නාලිකාවක් මේ වසා නාලිකාවේ නම මේක බෙදිල බෙදිල තියනි අපි අඳිනකොට සාමාන්‍යයෙන් ඔය විදියට මේ සාකනය කරලා අන්දිින්ට ඕන්නේ ඔන්න නො විදිට මෙතින වසා නාලිකා. එයාග නම පයෝලස නාලිකාවක් පයෝලස නාලිකාව නාලි කාව ඔන්න පයෝලස නාලිකාව දැගීලඟට දැ කාරණාටි අපි පැදිලි කරගන්න රතුපාට පෙනීද කමක්. ද මේගත් එක්ක තියෙන පයෝොලස නාලිකාවත් එක්ක රුදුරකේෂ නාලිකා ගොඩක් අපි ගොඩක් කිවට ිට න්දන් වෙ රුදුරකේෂ ලිකා තිය දැ එක ඇතු. අංගුලිකාව ඇතුලි මෙහමමාපු රුදුරකේශනාලිකා ව මෙහතත් යනවා අපි ඒකයික්වේ රුදුරකේශනාලිකා බහලව තියනවා කිය ඔන්න රුදුරකේෂණනාලිකා බහුලව තියනවා අන්න හරි දම්මේ ඇන්ද මෙන්න මෙතන පොඩි කොටසල් ලොකු කර ඇෙම මෙන කොටසල් ලොක කරල් ඇද දැම් බලන්න අපි ගම්මු කොල පාට දැ මෙතන ආහාර ගොුණි තියනවා මෙතර නිරමීම මේ මතරතිය ආර තමයිම් මෙදැන් මේ විවෘතවවාගේ පෙන් නමුත් මේ වටේ අන්දනම්පපුර් ලොකෝට අදර මෙන්න අංගුලිකාවල විය්හ මේක අංගුලිකාව මේ ආහාර මොනවාද මේ ආහාර දරුවන්ට පතකට මොනවාද ආහාරදද ගලකෝස් ෆක්ටෝස් ජලක්ටෝස් ඇමයි නොම්ල ජීරණය නොව නොවී උරාගන්න විටමින් ජ අනම් ම ඔක්කො මේ එක යෙනවවාද. මේ තියන ආහර වර්ග. ඔය ආහර වර්වලින්ම දෙක් කරලි ොක්කොම කිව්වා දෙක් කිවෙන එක දෙක කියනවා. ජීරණයවූ ර ජීරණයව් ආහාරවලින් සමහර දව් මේ රුදුලකේෂනා ලිකාවලට උරාගන්න සමර ද්‍රව්‍යනම හො කියපු ්වා. ද්‍රව්‍යන් දෙකා. හ පාටි දපු පයෝොල ස නාලිකාවට ද්‍රව්‍යයන් දෙක් පුරාගන්න අපි ඒ ද්‍රව්්‍යයන් දෙක විශේෂෙන් මතක දයාගත්තාම ඉතිරුට කොක්ොම ුදුරකේෂශනාලිවට යරගන්න මොනවාද ්‍රව්‍යයන් දෙක එකක් තමයි මේදම්ල අම්ල එකක් මේදම්ල මේදම්ල රාගන්න රුදුරකේෂ සනාලිකාවට. මේ දම්ල උරාගන්නේ පයවල්ල සනාලිකාවට අනිත් එක ගලිසරෝල් හොනවද මේ මේ තමයි ලිපිඩ ජීරණයේ පල ලිපිටජීරණයේ ප උරාගන්නේ පයෝලසනාලිකාවටයි. විභාගවලට සැරින් සැරේ වාරයන් කීපයක් අහ ප්‍රශ්නයක්කක. ගලිසරෝල්සා මේ දම් ලුරාගන්නේ පයෝලසනාලිකාවට ඉතුරුවේවා. ගලකෝස් වෙන්ඩ පුළුවන්. ෆෘක්ටෝස් වෙන්ඩ පුළුවන් ගැලටටෝස් වෙන්ඩ පුළුවන් ඊළඟට ඇමයිනුවාම්ල වෙන්ඩ පුළුවන් ඇමයිනුවාම්ල වඩ පුළුවන් විටමින් වෙන්ඩ පුළුවන් සමහර ඇතැම් කනිජලවන වඩ පුළුවන්. මේ සියල්ලක් මුරාගන්න රුදුරකේෂණ නාලිකාවට. අපි මේ ලිස්්ටකට වද අර දෙන්න මතක තියාගන්න උත්සා කර මකද මේ දම්ල සහ ගලිස රෝල් පයෝොලස සනාලිකාවට උරාගන්න දැන් අවශෝෂනයක් තිවරයි. අවශෝෂනයක් තිවරයි මේ රූප සටහම් නම් කරගන්න ඔගොලන්ී විශේෂ උනන්දුවත් තියාගත්තොත් අනිවාරයෙන්ම හොඳයි. දැන්ගෙනවා අපි පිස්තර කරපු තැනට කියම රූප සටහනකින් මස්තර කරන්න පයෝලස නාලිකාව. සුද්‍රන්තයේ අංගුලිකාවල පිහිටි වසා තරලය පිරිණ නාලිකාවක්. වසා තරේ රුදුරයට අමතරව අප සර්යතින තවත්තරලයක්. අංගුලිකා අන්තෙන් අන්දව කෙලවරවේ අංගුලිකා අන්ත යන් කියල එන්න ඕනේ ත කොම්බුවයින් කරම අංගුලිකා කෙලවර අන්දයි වැහිලතියෙද්දී ජීරණ අන්තපලබල වූ ඔන්න බලන්න මේද අම්ල හා ගලිසරෝල් අවශෝෂණය කෙරෙනවා. මේද අම්ලහ ගිසරෝල් තමයි ඒගොළු අවශෝෂණය කරන්න. අනෙකුත් සංගටක රුදිරකේෂශනාලිකා තුළට අවශෝෂණය කරෙනවා කියවන්න ශුද්්‍රාන්තයේ ආහා අවශෝෂණ ක්‍රියාවලියෙන් අනතුරුව. ජීරණය නොව ආහාරද ජීරණයට අපා සුද්‍රව්්‍යන්ද. හා ජලයද සහිත සංගටක මහන්ත්‍රයේ වෙත ගමන් කරයි. ජලයද සහිත සංගටක මහන්ත්‍රයේ වෙත ගමන් කරයි එක දෙ පරත්තින මහන්ත්‍රට ගමන් කර. දැම මේ ඔක්කෝම ඉවරවෙලා සුද්්‍රාන්තයේ දී ජීරණ පලාව ශෝෂනය කරනවා රුදරගේශනා ලිකාවලට සහ. ල ලිකාවට ඉට ප සිතුරන් දව තල්ුව තල්ලුව තල් තල්වල චලට කන ්‍රමමාකංචන චලන ඒවා යනවා කෙලින්මකොටද මහන්ත්‍රයට දැන් අපේ සාකච්චාව මහන්ත්‍රයේ පිළිබඳවයි. මහන්ත්‍රයේ අඳල විස්තර කරල තියෙන්නේ. ඔන්න බලන්න. මහන්ත්‍රයේ මහබඩවැල්. දිගෙන්ම ී ඔවු. දිගෙන් මීටර් එකයි දස මහයි මීට්‍රේකා මාරයි. විශ්කම්බය සටිමිට හයයිද සම පහයි එකන මහාන්ත්‍රේ ගත්තොත් මහන්ත්‍රය මෙන්න මහන්ත්‍රයේ නම් මේ මහාන්ත්‍රේ හරස්කඩක් නං විශ්කම්භය සටිමීට්‍ර හයයි ද සම පහයි වි්කම්බයමට සම මෙ දිගයි මීටර් එකයි ද සම පහ පිට එක සම පහත් දිගයි. ඉං කාරණටයම් මහන්ත්‍රයේ කාර්යන් මහන්ත්‍රයේ මොකද කරන්න වන්න බලන්න. ජලය කණජලවන්න විට මනිසා සමහර අෞෂධ අවශෝෂණය මහන්ත්‍රයෙන් තමයි ජලවුරාගන්නේ මන්ත්‍රයෙන් තමයි කණජලවනුරාගන්නේ මන්තයෙන් තමයි විටමින් ුරා ගන්න අවෂ දුරාගන්න අවෂධවශෂනය ම මන්ත්‍රයන් අප ආහරමාර්ග කෙලවර. ආහරමාර්ගය කෙලවර අවෂදුරා ගැනීමට වැඩි දායකත්වයක් දක්වන නිසා ඔබ අහල ඇති ඔබ දන්නවා ඉතාමත්ම අධික ලෙස වේදනාකාරී තත්වන්න ඇැතිවෙනකොට ඒ අවෂද ගුධමාර්ගය හරහා ඇතුළු කරනවා පොඩි ඩිකං ගුදමාර්ගයෙන් ඇතුළ කරන්න පුළුවන් විදිහයේ හැඩයගත් කරලක් වගේ කැප්සුල් එකක් වගේ එකක්තියනවා ගුදමාර්ගයෙන් ඇතුළ කරන දැන් මුොකය අපි ගත්තොත් අවෂ දෙයක්. ඒක උරාගණ්ඩ මොකේ ග්‍රසනිකාව අන්න සෝතයේ ආමාශය බ්‍රහණිය සුද්්‍රාන්තය මහන්ත්‍රය දක්වා ගොලක් දුරගීල තමයිඒෙ රාගම තුර සෑහන වෙලාවක්චන්න පුළන් ඒ අතරතුරත් අවස දුරා ගන්න නැවත් අවෂද අවශෝෂණයට විශේෂෙන් මහන්ත්‍රේෂ ැස්ටිලයින්න. අපි ගුදමාර්ගයට දුන්නොත් අවෂ දෙයක් ගුදමාර්ගයට ුට්ක් ඉස්රහැ යන්නේ අපත් සරගත්තහම මහන්ත්‍රේ නිසාක් බුධ මාර්ගයෙන් ෂණක ප්‍රතිචාර බා ලබාගතය යුතු අවස්ථාවලද මනවා දෙනවද අවෂධ දෙනු. ස්නේහනයට අදාළ වන ශලේශ් මල. මොකත් ස්නේහනයකන් ගර්ශනය අඩු කරන්න. මොකද ගර්නය මලද්‍රව්‍යවල ගර්ශනය වැඩිවනාම. සමහර මළද්‍රවවල ජලය අඩුී. එකකට මලපහ කරන්න අමාර්රුවයි. ගර්ශනය අඩු වහම, සෑහෙන උත්සාහයක් එවට වෙන වෙන වචන පාච්චි කරන අපි ඒවා පාවිච්ච කරන තුයින්ම. සෑහනු උත්සාහයක් ගණ්ඩුව වෙනවා මළදව්‍ය පිට කරන්න. ගර්ශනය වැඩී. ඒ නිසා ලේශ්මල ස්ශ්‍රාවය වෙනවා මහන්ත්‍රයෙන් මළද්‍රව්‍ය පිට කිරීම පහසු කරන්න. බැහැර කරන තෙක් මළද්‍රවව්‍ය සදාකාලිකවද නෑ තාවකාලිකව ගබඩා කරගන්නවා. තාව කාලිකෝ මළද්‍රව්‍ය ගඩා කරන්න මහන්ත්‍රේ ටිකක් මහතට තියෙන. හැම තිස්සම මල පහ කරන්න ගියොත් මොකද වෙන්න වෙන වැඩක් කරන්න වෙන්න ඇනේද. එනිසා මහන්ත්‍රයත් මළද්‍රව්‍යන් ප්‍රමාණයක් තාවකාලිකෝ ගබඩා කරන පිරුණට පස්සය පිට පිට කරන්න පුළුව. සුද්්‍රජීවී ක්‍රාකාරිත්තවයසා මලද්‍රව්‍ය සෑදීම. ඔබ දන්නදේ මලද්‍රව්්‍ය කියන එක හදන්ඩගුණ. ඉබේන මළද්‍රව්‍යවලේ ලියටෙන්නේ මලද්‍රවිල ගඳා අඩුරලා වෙන්නේ. මළද්‍රවවල ගඳා අඩු කරන්නේ පිත්තිවිෂයෙන් කැඩිලයන සංගටකවලින් ි රුබීන් බිලි වර්ඩන් කියලා. ල ද්‍රවයට එකතු පිත්වවිෂය වර්ණක එ රෑත අප ඔගලත් එකක මේ සාකච්ඡාව යන්න අවශ්‍යනෑ මළ ද්‍රවව්‍ය හැදීම මහන්ත්‍රයේදී ජලය අවශෝෂණීවීම නිසා මළද්‍රව්‍ය තරමක් ගණ ස්වභාවකට පත්වන ජලය ුරාගත්තම් අපි බොන වතුර මහන්ත්‍රයට යනකයි යනවා ගීල මහන්ත්‍රේදී තමයි ුරාගන් මහන්ත්‍රේ දුරාගෙන වැඩිපුර ජල ටික වකු ගඩුවලට ගෙහිල්ලා වකු ගඩුවලින් ත්‍රලෙස පිරගන්න පුළුව. අවසාරයේ දම මල ද්‍රව්වයේ ගුද මාර්ගයස්සේ ගැ ගොස් ගුදය තුළින් නිවත් කෙරී. ආහර ජීණ පද්ධතිය වරයි. ආර්ගින පදතිය මෙතිරින් අවසන් වෙනවා. දැන් බලම්. අපි දින තුනක් ආර්ජීණ පද්ධතිය වෙනුවෙන් මේ අද දෙරන එඩුකශන් නාලිකාවත් එක්ක සම්බන්ධලා හිටිය. ඉතාම සාර්ථක, පද්ධතියක අවසානය තමයි මේ වෙන්නේ ඉතා ඔබ විශේෂයෙන්ම විභාගට යන දරුවෙක් නම් ඔබට කිසිම වියදමකින් තොරව විභාගට අත්‍යවශ්‍යපාඩමක් සම්පූණ කරගන්න අවස්ථාවක් ලැබුණ යනු අපි ආරජීරණ පද්ධතියේ සාකච්චාව මෙතනින් අවසන් වෙනවා වගේම ලබන සතිය අපි භෞතික විද්‍යාපාඩමක් හරහා ඔබ උන ගැහෙන්න්ඩ බලාපොත්තුවක් තියෙනවා ඒ භෞතික විද්‍යාව සමහර ළමයින්ට අමාරුවී වගේ කියලා අදහසකුත්තියෙන නිසා අපි විශ්වාස කරනවා ඔබ අපිත් සමඟ අද දෙරන ඩුකේෂන් නාලිවත් එක්ක සම්බන්ධව කටයුතු කරයි කියලා යාළුවන්ට කියන්න පුල්ජය සෝමසගේ අද දෙරෙන නාලිකාවේ ලබන සතියේ ඊළඟ සතියේ උදේ පාන්දර පහට බදාදදිනවල මේ ෆිසිික්ස් පාඩම් ආරම්භ වෙනවා කියලා ෆිසික්ස් පාඩම්වල තීරන් තොරතුරු අත්‍යවශ්‍ය තොරතුරු සාරාංශ ගත කරලා මේ වගේ අපි විභාගට උදව්වක් වෙන වැඩසටහන ක්‍රියාත්ම කරමු එම නං අද දවසේ වැඩසටහ අවසන් වෙනවා සේලපු දරුවන්ට ජය ප්‍රාර්ථනා කර.